ආයුබෝවන් ජපන් පන්දේ YouTube channel එකත් එක්ක එකතු වෙමින් සිල් දෙනාටම මම ජපානයේ අධ්‍යාපන කටයුතු ඉවර කළා දැන් ජපානයේ රැකියාවක් කරමින් තමයි ඉන්නේ මම දැනට කරගෙන යන ඉසුරුින් ජපාන් channel එකේ සහ ජපන් පන්තිය channel එකේ මේ YouTube channel දෙකේම වැටෙන comments වලින් භාගයට භාගයක් මහන්නේ මම මෙහෙම කෙනෙක් මට ඩිග්‍රී එකක් තියෙනවා මට JLPT N5 තියෙනවා මම කොහොමද ජපානට එන්නේ මම ජපානට ඇවිල්ලා කොහොමද ජොබ් එකක් හොයාගන්නේ මම කොහොමද වර්කින් වීසා එකක් හොයාගන්නේ වගේ කමෙන්ට්ස් මේ ප්‍රශ්න වලට පුළුවන් තරම් උත්තර හොයාගන්න මේ වීඩියෝ එකෙන් පුළුවන් වෙයි කියලා මම හිතනවා මම අද මේ වීඩියෝ එකෙන් ජපානයට එන්න පුළුවන් ක්‍රම සහ ජපානයට එන්න ඕගලන්ට තිබිය යුතු සුදුසුකම් මොනවද කියලා පැහැදිලි කරන්නයි යන්නේ මුලින්ම ඔබ දැනගත යුතු දෙයක් තමයි ජපානයට එන්න වීසා එකක් අවශ්‍ය වෙනවා ඊළඟට දැනට ජපානයේ වීසා කැටගරි 30ක් පමණ තියෙනවා සහ මේ වීසා වලින් කරන්න පුළුවන් ක්‍රියාකාරකම්ද සීමා සහිත වෙනවා. ඒ කියන්නේ ඒ අදාළ වීසාකට කරන්න පුළුවන් ඒ අදාළ ජොබ් එක විතරයි. ඒ විදිහට මේ වීසා කැටගරි වර්ග වීසා වර්ග 30ක් පමණ දැනට ජපානයේ තියෙනවා. මේ වීසා එක ලබා ගන්න ඊට අදාළ සුදුසුකම් සලකා බලන නිසා ජපානයේ තිබෙන මේ වීසා ක්‍රමවේදය ටිකක් පටලැවිලි සහගතයි. ඒක නිසා සරලව මේ ගැන පැහැදිලි කරන්න මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලෝ ඊළඟට දැනගත යුතු දෙයක් තමයි ජපානයේ වර්කින් වීසා එකක් ඒ කියන්නේ රැකියා වීසා එකක් ලබා ගැනීම ඉතාමත් අපහසුයි කියන එක. මේක ලේසි නෑ. මෙතෙන්දි මම අදහස් කරේ ජපානයේ තුල දැනට අධ්‍යාපන කටයුතු අවසන් කරපු කට්ටියට උනත් ජපානයේ රැකියා වීසා එකක් ලබා ගන්න එක ලේසි දෙයක් නෙමෙයි. ඒක ගොඩක් අමාරු දෙයක්. ගොඩක් ජොබ් ඉන්ටර්වයුව යන්න ඕනේ සහ ඊට අදාළ සුදුසුකම් සපුරා ලන්න ඕනේ. අපි මුලින්ම බලමු ජපානයේ තුල තිබෙන වීසා වර්ග මොනවාද කියලා. මම මුලින්ම මේ වීසා වර්ග කැටගරි 3කට වෙන් කරනවා. වර්කින් වීසා, නන් වර්කින් වීසා සහ ෆැමිලි රිලේටඩ් වීසා විදිහට. ඊට පස්සේ අපි මේ වීසා කැටගරි එකින් එක අරගෙන සාකච්ඡා කරලා බලමු. මේ වීසා වලින් ජපානයට එන්නේ කොහොමද සහ ජපානයේ වැඩ කරන්නේ කොහොමද කියලා. වර්කින් වීසා එකක් කියලා කියන්නේ ජපානයේ වැඩ කිරීමට හැකියාව ඇති වීසා වර්ගයකට තමයි මේ වර්කින් වීසා එකක්. එහෙම නැත්නම් ජොබ් වීසා එකක්. එහෙම නැත්නම් රැකියා වීසා එකක් කියලා අපි කියන්නේ. මෙතන මේ වර්කින් වීසා එකත් තවත් කොටස් 16කට බෙදලා එයාගේ වීසා එක අනුව එයාට කරන්න පුළුවන් රැකියා වර්ග ටිකක් වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ වර්කින් වීසා එකත් කැටගරිස් 16කට මේගොල්ලෝ වෙන් කරලා තියෙනවා. මම මුලින්ම AA කොටස් ටික AA වීසා වර්ග ටික පැහැදිලි කළා. ඊට පස්සේ මෙන්න මේ වර්කින් වීසා එකක් ලබා ගන්න කොහොමද කියලා ඕගලන්ට පැහැදිලි කරලා දෙන්න. මම මුලින්ම මේ කොටස් 16 පැහැදිලි කරන්න. මුලින්ම මෙතන තියෙනවා ඉංජිනියර් ස්පෙෂලිස්ට් ඉන් හියුමැනිටි ඉන්ටර්නැෂනල් සර්විස් කියලා එක වීසා කැටගරි එකක් තියෙනවා. මේ පැත්තේ තියෙනවා ඕතරයිස්ඩ් ඇක්ටිවිටීස් කියලා. ඒ කියන්නේ එයාට කරන්න පුළුවන් වැඩ තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඉංජිනේරට මොන වගේ තැන්වලද වැඩ කරන්න පුළුවන්. ඒ ටික ඔයගලන්ට කියෝ ගන්න පුළුවන්. මම පල්ලෙහන් ලින්ක් එකක් දාලා තියන්න. ඊට පස්සේ මෙතන තියෙනවා රික්වයර්මන්ට්. එයාට අවශ්‍ය වෙන සුදුසුකම් මොනවද කියලා සඳහන් කරලා තියෙනවා. මේ ඉංජිනේර කෙනෙක් වගේ කෙලින්ම ජපානට ඇවිල්ලා එයාට වැඩ කරන්න ඕන නම් එයාට තියෙන්න ඕනේ යුනිවර්සිටි ඩිග්‍රී එකක්. ඊට පස්සේ අවුරුදු 10ක ප්‍රොෆෙෂනල් එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ මේ ෆීල්ඩ් එකේ වැඩ කරලා හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. මේ ස්පෙෂලිස්ට් ඉන් හියුමැනිටි කියන වීසා කැටගරි එකේ කෙනෙක් කෙනාටත් යුනිවර්සිටි ඩිග්‍රී එකත් එක්ක අවුරුදු 10ක ප්‍රොෆෙෂනල් එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ ෆීල්ඩ් එකේ. ඒ විදිහට එයාට අවශ්‍ය වෙන සුදුසුකම් ටිකත් මෙතන සඳහන් කරලා තියෙනවා. ඊළඟට තියෙනවා ඉන්ටර් කම්පැනි ට්‍රාන්ස්ෆරි කියලා. මෙතන වෙන්නේ එක එක කම්පැනිස් තියෙනවා. ජපාන එක එක කම්පැනිස් තියෙනවා විවිධ රටවල්වල. ඒ විවිධ රටවල්වල තියෙන ජපන් කම්පැනිස් වල වැඩ කරන කට්ටිය ජපානයේ තියෙන කම්පැනිස් වලට වැඩ කරන්න එනකොට එන්නේ මෙන්න මේ වගේ වීසා කැටගරි වලින්. ඒගොල්ලෝ ඇවිල්ලා එතකොට ඒගොල්ලන්ට ජපානට ඇවිල්ලා ජපානයේ වැඩ කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට දෙන්නේ ওই වගේ වීසා කැටගරි එකක්. හොඳයි, ඊළඟට තියෙන වීසා එක තමයි මේ ස්කිල්ඩ් ලේබර් කියන වීසා එක. මෙතෙන්දි වෙන්නේ එක එක කැටගරිස් වලට අදාළ එයාට ස්කිල් එකක් තියෙනවා නම් එයාට එන්න පුළුවන් ජපානයේ වැඩ කරන්න. උදාහරණයක් විදිහට මේ ෆොරින් කුකින් වගේ ඒවා, ඊට පස්සේ ආකිටෙක්චර්, ඊට පස්සේ සිවිල් ඉංජිනියරින් වගේ ස්කිල් එකක් තියෙනවා. මොකක් හරි එයාටම විශේෂ
එයාටම විශේෂ ස්කිල් එකක් තියෙනවා. ඒ ස්කිල් එකට ජපානයේ ඉන්න කට්ටිය නැහැ. ඒ කියන්නේ ජපානයේ ඒ වගේ ස්කිල් එකක් තියෙන අය හොයාගන්න අමාරු නම් ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ ප්‍රොෆෙෂනල් ස්කිල් එක පාවිච්චි කරලා ජපානට එන්න වර්කින් වීසා වලින් ඇවිල්ලා මෙහෙ වැඩ කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා බිස්නස් මැනේජර් කියන වීසා කැටගරි එක. ගොඩාක් ලංකාවේ අය අතර ප්‍රසිද්ධයි මේක බිස්නස් වීසා විදිහට තමයි මේක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මෙතෙන්දි මේ වීසා එක දෙන්නේ ස්ටාර්ට්අප් වීසා එකක් විදිහට. ඒ කියන්නේ කම්පැනි ස්ටාර්ට් කරන්න අලුතෙන් කම්පැනි පටන් ගන්න තමයි මේ වීසා එක දෙන්නේ. එතකොට අදාළ කන්ඩිෂන් ටිකක් තියෙනවා. ජපාන් යෙන් මිලියන 5ක් ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරන්න ඕනේ. මගේ ළඟ මිලියන 5ක් තියෙනවා. මේ මිලියන 5න් තමයි මම මේ බිස්නස් එක පටන් ගන්න කියලා එයා මුලින්ම මිලියන 5ක මුලින්ම එයා මිලියන 5ක් පෙන්වන්න ඕනේ. මිලියන 5ක් පෙන්නලා ඊට පස්සේ එයාගේ බිස්නස් ප්ලෑන් එක කියලා මෙන්න මේ වගේ බිස්නස් එකක් තමයි කරන්න. ඊට පස්සේ මම මෙන්න මේ වගේ ආදායමක් ගන්න බලාපොරොත්තු වෙනවා කියලා ඒ බිස්නස් එක ඉදිරිපත් කරන්න ඕනේ මිලියන 5ක ඩිපොසිට් එකක් එක්ක. ඊට පස්සේ එයාට පුළුවන් මේ බිස්නස් වීසා එක ලබා ගන්න. මේ බිස්නස් වීසා එක ගැනත් මම ඉස්සරහට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන අලුත් වීඩියෝ එකකින්. කැමති කට්ටිය පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඊළඟට තියෙන එක තමයි high skill professional visa එක. high skill professional visa එක මේක ජපානයේ තියෙන ඉතාමත්ම හොඳ visa එකක්. දැන් මම ඉන්නෙත් මේ high skill professional කියන visa එකෙන්. මේකදී වෙන්නේ ජපානයේ ඉන්න සහ ජපානයෙන් පිට ඉන්න කට්ටියටත් මේක apply කරන්න පුළුවන්. ජපානයේ ඉන්න ගොඩක් educated කට්ටිය. ඒ කියන්නේ masters phd වගේ කරලා ගොඩක්ම educated කට්ටිය ජපානයේ තුල තියා ගන්න තමයි මෙන්න මේ වීසක හදලා තියෙන්නේ. මෙතෙන්දි වෙන්නේ එයා පොයින්ට් 70ක් ලබා ගන්න ඕනේ. ජපානයේ තියෙන පොයින්ට් සිස්ටම් එකක්. ඒ පොයින්ට් සිස්ටම් එකෙන් පොයින්ට් 70ක් ලබා ගන්න ඕනේ. මේ පොයින්ට් 70 ලබා ගත්තට පස්සේ මෙන්න මේ වීසක ඒගොල්ලෝ දෙනවා. අවුරුදු 5ක වීසකක් මේ high skill professional වීසක් කියලා කියන්නේ. මෙතෙන්දි මේ වීසකේ පොයින්ට් 70 ඉතාමත් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ජපානයේ ජපානට ඇවිල්ලා මාස්ටර් එකක් හරි PhD එකක් හරි කරලා තියෙන කට්ටියට මේ පොයින්ට් 70 පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට මේ පොයින්ට් 70 පහසුවෙන්ම ලබා ගත්තට පස්සේ එයාට අවුරුදු 5ක වීසා එකක් දෙනවා. මේ වීසා එකෙන් ඔයාලට ඉක්මනටම ජපානයේ පර්මනන්ට් රෙසිඩන්ට් වීසා එකට මාරු වෙන්න පුළුවන්. මේ වීසා එක ඇප්ලයි කරලා ඒකට මාරු වෙන්න පුළුවන්. ඊළඟට මේ වීසා එකේ තව වාසි තමයි මේකෙන් ඔයාගේ අම්මවයි තාත්තවයි ඩිපෙන්ඩන්ට්ස්ලා විදිහට ජපානට ගෙන්න ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වීසකේ ලෙවල් 2 එකට ගියාම ඔයාලට පුළුවන් ඕගොල්ලන්ට ඩොමෙස්ටික් හෙල්පර් කෙනෙක්, ඒ කියන්නේ ගෙදරට වැඩ කරන්න කෙනෙක් වුණත් මේ වීසකෙන් ගෙන්න ගන්න පුළුවන් ලංකාවේ ඉන්න කෙනෙක්. ඒ වගේ ගොඩාක්ම පහසුකම් මේ වීසකෙන් සලසලා දීලා තියෙනවා. දැන් මම ඉන්නෙත් මෙන්න මේ වීසකෙන්. මට මේ වීසක අවුරුදු 5කට ලැබුණා. ඒකින්ද මං අලුතෙන්ම තව වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද මේ high skill professional visa එක apply කරන්නේ, කොහොමද මේ point 70 ලබා ගන්න කියන එක පිළිබඳ අලුත් වීඩියෝ එකක් මම කරන්නම්. මේ වීඩියෝ එකත් ඕනේ කට්ටිය පල්ලෙහාන් comment කරන්න. මම ඉක්මනටම මේ වීඩියෝ එකත් අරගෙන එන්නම්. කියලා ඊළඟට තියෙනවා diplomat official කියන visa category එක. මෙතෙන්දි වෙන්නේ ගොඩාක් ඔය embassy වල වැඩ කරන කට්ටිය, ඊට පස්සේ immigration වල වැඩ කරන කට්ටිය එන්නේ මෙන්න මේ වීසා කැටගරි වලින්. ඒගොල්ලෝ ඊට පස්සේ ඒගොල්ලන්ගේ ෆවුලි කට්ටියවගේ එන්නේ මෙන්න මේ ඩිප්ලෝමැට් එහෙම නැත්නම් ඔෆිෂියල් කියන වීසා කැටගරියෙන්. ඊළඟට මේ ප්‍රොෆෙසර්ස් වීසා එක. ප්‍රොෆෙසර්ස් වීසා කියලා කියන්නේ යුනිවර්සිටි අතර ප්‍රොෆෙසර්ස්ලා ඉන්නේ මේ වීසා එකෙන්. ඒ වගේම පෝස්ට් ඩොක් කරන කට්ටිය. ඒ කියන්නේ PhD එක ඉවර වෙලා පෝස්ට් ඩොක් එකක් වගේ කරනකොට ඒගොල්ලොත් ගන්න මෙන්න මේ ප්‍රොෆෙසර්ස් වීසා එකෙන්. ඊට පස්සේ ඉන්ස්ට්‍රක්ටර්. ඉන්ස්ට්‍රක්ටර් වීසා කියලා කියන්නේ ඔය ස්කෝල වල ඉංග්‍රීසි උගන්වන්න වගේ, එහෙම නැත්නම් මොකක් හරි විශේෂ සබ්ජෙක්ට් එකක් උගන්වනකොට මෙන්න මේ ඉන්ස්ට්‍රක්ටර් වීසා එකෙන් තමයි ගන්නෙ. ඊළඟට ආටිස්ට්. ආටිස්ට් කෙනෙක් කියලා කියන්නේ චිත්‍රාන්දර කෙනෙක්, ෆොටෝ ගහන කෙනෙක්, ඊට පස්සේ සින්දු කියන කෙනෙක්, සින්දු ලියන කෙනෙක් වගේ අයව කෙටි කාලිනව ජපානයට ගෙන්වන්නේ මෙන්න මේ ආටිස්ට් කියන වීසා එකෙන්. ඊළඟට තියෙනවා රිලිජියස් ඇක්ටිවිටීස්. ඒ කියන්නේ ආගමික කටයුතු වලට, ධර්ම ප්‍රචාර කටයුතු වලට. උදාහරණයක් විදිහට හාමුදුරු කෙනෙක්ව ලංකාවේ ඉඳලා ජපානයට කවුරු හරි ස්පොන්සර් කරලා ගන්නවා නම් එයාව ගන්න මෙන්න මේ රිලිජියස් ඇක්ටිවිටීස් කියන වීසා එකකින්. ඊළඟට තියෙනවා ලීගල් ඇකවුන්ටින් සර්විස් වගේ කියලා එකක්. ඊළඟට තියෙනවා මෙඩිකල් සර්විස් කියලා වීසා එකක්. මේ මෙඩිකල් සර්විස් කියන වීසා එකෙන් උත් කට්ටියව ගෙන්න ගන්න පුළුවන්. ඊළඟට රිසර්චර්ස්ලව ගෙන්න ගන්න වීසා එකක් තියෙනවා, රිසර්චර් වීසා එක. ඊළඟට තියෙනවා එන්ටර්ටේනර්.
එන්ටර්ටේනර් කියලා කියන්නේ එක එක මියුසිකල් ඒ කියන්නේ මියුසිකල් පර්ෆෝමන්ස් වගේ දේවල් කරන්න ඊට පස්සේ ස්පෝර්ට්ස් වගේ දේවල් වලට කට්ටියව ගෙන්න ගන්නෙ මෙන්න මේ වීසා එකෙන් ඊට පස්සේ තියෙනවා ස්පෙસિෆයිඩ් ස්කිල් වර්කර්ස් කියන වීසා එක මේ වීසා එක ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ මෙතෙන්දි වෙන්නේ ස්කිල් එක අඩු කට්ටිය less skill workers ලව ජපානයේ තියෙන ඉන්ඩස්ට්‍රීස් වලට ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රීස් 14ක වැඩ කරන්න ලංකාව ඉඳලා ජපානට ගෙන්නා ලංකාව විතරක් නෙමෙයි මේක වියට්නාමයේ චීනයේ තායිලන්තයේ ඉන්දුනීසියා වගේ රටවල් වල ඉඳලා මේ වර්කර්ස් ලව ජපානට ගෙන්න ගන්නවා මෙන්න මේ වීසා එකත් මේ වීසා එකත් ජපානයේ දැන් ගොඩක් ප්‍රසිද්ධයි ගොඩක් කට්ටිය මේ වීසා එකනොත් වැඩ කරන්න ජපානට එනවා මේ වීසා එක ගැනත් වීඩියෝ එකක් කරන්න මම බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකත් ඕන කට්ටිය පල්ලෙන් කමෙන්ට් කරන්න මම අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරන්න හොඳයි දැන් ඔයගලන්ට තේරෙන්නේ නැති මම කිව්වා වර්කින් වීසා එකත් කැටගරිස් 16කට වෙන් කරනවා කියලා ඒ කැටගරිස් 16 තමයි මම මෙතෙන් දැන් විස්තර කරේ හොඳයි අපි බලමු ඊළඟට නන් වර්කින් වීසා මොනවද කියලා ඒ කියන්නේ ජපානය තුල වැඩ කිරීමට හැකියාවක් නැති වීසා මොනවද කියලා අපි බලමු මේ ජපානය තුල වැඩ කිරීමට හැකියාවක් නැති වීසා වර්ග තමයි මේවා ස්ටුඩන්ට් වීසා ට්‍රේනින් වීසා ටෙක්නිකල් ටෙක්නිකල් ඉන්ටර්න්ෂිප් වීසා ඩිපෙන්ඩන්ට් වීසා කල්චරල් ඇක්ටිවිටීස් ඊළඟට විසිටින් වීසා ඊට පස්සේ මේ ඩෙසිග්නේටඩ් ඇක්ටිවිටී කියන වීසා වලින් ඇවිල්ලා ජපානය තුල වැඩ කිරීමට හැකියාවක් නැහැ. දැන් ඕගලන්ට මේක දැක්කහම බය වෙන්නේ නැති මේ ස්ටුඩන්ට් ඩිපෙන්ඩන්ට් වගේ වීසා වලින් එන කට්ටියට ජපානයේ වැඩ කරන්න හැකියාවක් නැද්ද කියලා. ඇත්තටම ස්ටුඩන්ට් ඩිපෙන්ඩන්ට් වගේ වීසා වලින් එන අයට ජපානය තුල ඇවිල්ලා වැඩ කරන්න හැකියාවක් නැහැ. ඒක ඕගොල්ලන්ගේ රෙසිඩන්ට් කාඩ් එකේ ගහලා තියෙනවා මෙන්න මේ විදිහට ෂූරෝ හුකා කියලා. ඒකේ තේරුම තමයි වැඩ කිරීමට හැකියාවක් නැහැ කියන එක. වැඩ කිරීමට හැකියාවක් නොමැත කියන එක. ඒත් ජපානයේ රජය විසින් මේ ජපානයේ ඉගෙන ගන්න ඉන්න ළමයින්ගේ එදිනෙදා අවශ්‍යතා ටික සපුරා ගන්න පෑ 28ක වැඩ කිරීමේ හැකියාවක් දෙනවා. ඒ කියන්නේ පෑ 28ක වර්කින් පර්මිට් එකක් දෙනවා. ඒක ඕගොල්ලන්ගේ රෙසිඩන්ට් කාඩ් එකේ මේ ස්ටුඩන්ට් එන කට්ටියගේ රෙසිඩන්ට් කාඩ් එකේ මෙන්න මේ විදිහට ගහලා දිනා පිටිපස්සේ පෑ 28ක් වැඩ කිරීමට හැකියාවක් ඇත කියලා. මෙන්න මේ පෑ 28ක වර්කින් පර්මිට් එකක් විතරයි මෙන්න මේ ස්ටුඩන්ට් ඩිපෙන්ඩන්ට් ඊළඟට ට්‍රේනින් වගේ වීසා වලින් එන කට්ටියට ලබා දෙන්නේ. එතකොට ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ ස්ටුඩන්ට් වීසා කියලා කියන්නේ වර්කින් වීසා එකක් නෙමෙයි. මේ ස්ටුඩන්ට් වීසා කියලා කියන්නේ ඉගෙන ගන්න ලබා දෙන වීසා එකක්. මේකේ ඔෆිෂියලි වැඩ කිරීමට හැකියාවක් නැහැ. නමුත් ජපානයේ රජය විසින් මේ එන ස්ටුඩන්ට්ගේ එදිනෙදා අවශ්‍යතා ටික සපුරා ගන්න එයාට පෑ 28ක වැඩ කිරීමේ හැකියාවක් ලබා දෙනවා. පෑ 28ක වර්කින් පර්මිට් එකක් ලබා දෙනවා. ඔන්න ඔය වර්කින් පර්මිට් එකෙන් තමයි ඔය ලැන්ග්වේජ් ස්කූල් වගේ ඉස්කෝලවලට ස්ටුඩන්ට් වීසා වලින් එන කට්ටිය වැඩ කළා, කියන්නේ part time job කළා සල්ලි හොයාගන්නේ. ඊළඟට දැන් ස්කෝලර්ෂිප් වලින් එන කට්ටියට ඔය next වගේ ස්කෝලර්ෂිප් අරගෙන ජපානට එන කට්ටියට මේ විදිහට පෑ 28ක් වැඩ කරන්න වර්කින් පර්මිට් එකක් දෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙනවා yen 140,000 වගේ ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙනවා. ඒ yen 140,000 වගේ ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙලා ඔය next වගේ ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙලා ඒ ස්කෝලර්ෂිප් වලින් ජපානට එන කට්ටියට මේ විදිහට part time job කරන්න බෑ. මොකද ඒගොල්ලන්ට රාජ්‍යයෙන් ලබා දෙන ස්කෝලර්ෂිප් එකක් තියෙන හින්දා ඒගොල්ලන්ට ජොබ් කරන්න බෑ. ඔය ලැන්ග්වේජ් ස්කූල් වගේ එන කට්ටියට විතරයි මේ විදිහට part time job කරන්න පුළුවන්. මම හිතනවා මගේ channel එක ගොඩාක් බලන්නේ මේ ලැන්ග්වේජ් ස්කූල් වගේ එන කට්ටිය. ඊළඟට ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි මේ පෑ 28ක් වැඩ කරලා කොපමණ මුදලක් හොයාගන්න පුළුවන්ද කියන එක. මම ඒක මෙන්න මේ විදිහට මෙතන ගණනය කරා. සාමාන්‍යයෙන් කරන්න පුළුවන් සතියට පෑ 28යි වැඩ. සාමාන්‍යයෙන් ජපානයේ ඇවරේජ් හම්බ වෙන part time job එකක් කරලා පෑකට හම්බ වෙන ඇවරේජ් මුදල මම මෙතන දැම්මා. සාමාන්‍යයෙන් 850-1200ක් අතර මුදලක් හම්බු නැහැ කියලා දැම්මා. දැන් මේක වෙනස් වෙන්න පුළුවන්. සමහර අය රැයට වැඩ කරනකොට මේක 1500 වෙන්න පුළුවන්. සමහරලා ටෝකියෝ වල මේක ගාන මීට වඩා වැඩි වෙන්න පුළුවන්. ඊළඟට ඔය ගෙම්බා වැඩ කරනවා කියලා කියනවා. ඒ කියන්නේ එළියේ වැඩ කරන කට්ටියගේ මේක තව වැඩි වෙන්න පුළුවන්. සමහර කට්ටිය 1500 2000 විතර වෙන කට්ටියත් ඉන්නෝ පෑයකට ගාන. ඊළඟට ඔය සාමාන්‍ය රෙස්ටුරන්ට් වල වගේ part time job කරන කට්ටිය
කොම්බිනි වල වගේ පාර්ට් ටයිම් ජොබ් කරන කට්ටියගේ මේ ගාණ සාමාන්‍යයෙන් පැයකට 850 1000 අතර මුදලක් වෙනවා. මම මෙතන ගත්තා ඇවරේජ් ගාණ ගත්තා පැයකට ගෙවන ගාණ 1000යි කියලා. එතකොට සතියකට අපිට වැඩ කරන්න පුළුවන් ගාණ පැය 28යි. මාසෙකට සති 4යි. එතකොට මේක වැඩි කරලා ගත්තාම එනවා සාමාන්‍යයෙන් මාසෙකට අපිට හොයන්න පුළුවන් ගාණ යෙන් වලින් යෙන් 112000ක් විතර වගේ මුදලක් තමයි අපිට හොයන්න පුළුවන්. මේක කන්වර්ට් කරාම ලංකාවේ රුපියල් වලට එනවා 224000ක් වගේ මුදලක් එනවා රුපියල් වලින්. එතකොට මේ 112000ක් වගේ මුදලක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ජපානයට එන පුද්ගලයා, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ජපානයේ ඉන්න ස්ටුඩන්ට් කෙනෙකුට කාලා ඇඳලා ජීවත් වෙන්න පුළුවන් මුදලක්. දැන් ඒක තමයි ඕගොල්ලෝ තේරුම් ගත යුත්තේ. මේ මුදලෙන් අපිට කාලා ඇඳලා ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපාර්ට්මන්ට් එකට සල්ලි ගෙවලා ඒ මාසෙට අදාළ කෑම බීම වියදම් ටික කළා. ඊට පස්සේ ලයිට්, වතුර, ගෑස් බිල් ටික ගෙවලා කාලා ඇඳලා ඉන්න පුළුවන් මුදල තමයි මේක. මොකද ලැන්ග්වේජ් ස්කූල් වගේ එන කට්ටිය මුලින්ම ડોකියුමන්ට්ස් දීලා ඉන්නේ මට ස්කූල් ෆී එක ගෙවන්න ස්පොන්සර් කරන්න කෙනෙක් ඉන්නවා කියලා. එතකොට ස්පොන්සර් කරන්න කෙනෙක් ඉන්න හින්දා ඔයාට ලැන්ග්වේජ් ස්කූල් වලට සල්ලි ගෙවන්න කෙනෙක් ඉන්න හින්දා ඒ මුදල මෙතනින් හොයාගන්න නෙමේ මේ පෑ 28 ලබා දීලා තියෙන්නේ. මේ පෑ 28 ලබා දීලා තියෙන්නේ ඔයාගේ එදිනෙදා අවශ්‍යතා ටික සපුරා ගන්න ජපානයේ වැඩ කරන්න තමයි මේ පෑ 28 ලබා දීලා තියෙන්නේ. ඒක ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන. එතකොට සාමාන්‍යයෙන් ලීගලි ඔයාට වැඩ කරලා හොයන්න පුළුවන් මුදල තමයි මෙන්න මේ මුදල. ඊළඟට ඕගොල්ලෝ දැන් හිතනවා ඇති ජපාන්ට ඇවිල්ලා මේ විදිහට ස්කූල් ෆී ගෙවාගෙන ඊට පස්සේ සෙම්මුංගක්ව යනවනම් සෙම්මුංගක්ව ගිහිල්ලා ඒකේ ෆී ගෙවාගෙන ඊළඟට ලංකාවෙන් ණයත් වෙලා එනවනම් කොහොමද මේක ගොඩ දාගන්නේ කියන අදහස දැන් ඕගලන්ට එනවා. ලංකාවෙන් ජපානට එන්නේ බොහොමයක් මධ්‍ය ආදායම් ලාභී කට්ටිය. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඇත්තටම මේ ස්පොන්සර් කෙනෙක් ඉන්නවා කියලා දැම්මට ඒගොල්ලෝ මේ ස්පොන්සර්ගෙන් සල්ලි අරගෙන නෙමෙයි මෙහි ස්කූල් ෆීස් ගෙවන්නේ. බහුතරයක් සමහර කට්ටිය එහෙම කරන කට්ටියත් ඉන්නවා. බහුතරයක් එහෙම නෙමෙයි කරන්නේ. ඒගොල්ලෝ කරන්නේ මෙහි කොහොම හරි ජොබ් එකක් කරලා තව ජොබ් එකක් කරලා කොහොම හරි මේ සල්ලි ටික හොයා ගන්නවා. එතකොට දැන් ඕගොල්ලන්ට ඇහෙන ඊළඟ දේවල් තමයි අතට සල්ලි දෙන ජොබ්, ඊට පස්සේ ජොබ් දෙකක් කරනවා, ඊළඟට බැංකු පොත් දෙකකට ජොබ් දෙකක් කරනවා වගේ බොහෝමයක් දේවල් ඕගොල්ලන්ට ඇහෙනවා ඇති. මම කියන්නේ මේ ලංකාවේ ඉන්න කට්ටියට මෙන්න මේ වගේ දේවල් ඔය සාමාන්‍යයෙන් ඒජන්සි කරන කට්ටිය කියනවා. ලංකාවෙන් ජපානට ඇවිල්ලා ඉන්න දැනට ඉන්න කට්ටිය කියනවා. ඇත්තටම දැන් ලංකාවෙන් ජපානට ඇවිල්ලා මේ ලැන්ග්වේජ් ස්කූල් වල ඉන්න කට්ටිය මේ එක ජොබ් එකක් කරලා මේ විදිහට පැය 28ක් ජොබ් එකක් කරලා මේගොල්ලොන්ට ඉන්න අමාරුයි. මොකද ඊළඟට ලැන්ග්වේජ් ස්කූල් එකට සල්ලි ගෙවන්න ඕනේ. ඊළඟට සමහර කට්ටිය ලංකාවේ ණය වෙලා අවිල්ල තිනේ. ඒ ණය ගෙවන්න ඕනේ. ඒකෙන් හින්දා මේ පැය 28ක් වැඩ කරලා මේක කරන්න අමාරුයි. එතකොට මේ ලංකාවෙන් එන බහුතරයක්ම කරන්නේ මේ විදිහට ජොබ් දෙකක් කරනවා. මේ ජොබ් දෙකක් කරන එක මෙහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ නීත්‍යානුකූලව ඔයාට ජපානයේ තුල ජොබ් දෙකක් කරන්න පුළුවන්. හැබැයි පෑ 28කට වඩා වැඩ කරන්න බෑ. එතකොට ලංකාවේ කට්ටිය කරන්නේ බොහෝමයක් අය කරන්නේ මේ අතට සල්ලි දෙන ජොබ් එකක් හොයා ගන්නවා කියන එක. ඒ කියන්නේ පෑ 28ක ජොබ් එකක් කරගෙන යනවා. එයා හොයා ගන්නවා වෙනමම අතට සල්ලි දෙන ජොබ් එකක්. ඒ කියන්නේ ඔයා තව තැනක ජොබ් කරනවා. ඒ ජොබ් කරන තැනින් ඔයාට සල්ලි දෙන්නේ අතට. ඔයාගේ සල්ලි බැංකු පොතට යන්නේ නැහැ. අන්න ඒ වගේ අතට සල්ලි දෙන ජොබ් එකක් හොයාගෙන වැඩ කළා. ඒ සල්ලි වලින් තමයි ඔය ලැන්ග්වේජ් ස්කූල් එකේ ස්කූල් ෆී එක වගේ ගෙවන්නේ. ඊළඟට මොකක් හරි ලංකාවේ ණය වෙලා ආව නම් ඒ ණය මුදලත් ගෙවන්නේ ඔන්න ඔය අතට සල්ලි දෙන ජොබ් එක භාවිතා කළා. එතකොට දැන් හැමෝටම මේ විදිහට අතට සල්ලි දෙන ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා කියන්න අමාරුයි. එතකොට ඒක ගැන මේ අතට සල්ලි දෙන ජොබ් එකක් ගැන විශ්වාසය තියාගන්න, ඒ කියන්නේ 100%ක් විශ්වාසය තියාගන්න එපා කියලා තමයි මම කියන්නේ. එතකොට ඕගොල්ලෝ ජපානට ඇවිල්ලා ඕනම දෙයකට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න ඕනේ.
දැන් ජපාන්ට එන බහුතරයක්ම ඒ වගේ ජොබ් එකක් කොහොම හරි හොයා ගන්නවා මේ විදිහට අතට සල්ලි දෙන ජොබ් එකක්. ඊළඟට මේ අතට සල්ලි දෙන ජොබ් එකක් වුණත් ඔයාට බොහෝ විට ඒගොල්ලෝ අතට සල්ලි දෙනවා. හැබැයි ඒගොල්ලෝ කරන්නේ අවුරුද්දේ අන්තිමට මෙන්න මෙහෙම කෙනෙක් අපි ළඟ වැඩ කරා කියලා ඔයාගේ නමත් එක්ක ඔයාට ගෙවපු ගාණත් එක්ක ඔක්කොම යවනවා සිටි ඔෆිස් එකට. සිටි ඔෆිස් එක කියලා කියන්නේ නගර සභාවට යනවා මෙන්න මෙහෙම කෙනෙක් වැඩ කරා එයාට අපි මෙච්චර මුදලක් ගෙවුවා කියලා යවනවා. එතකොට එහෙම යවුවහමත් ඔයාට අතට සල්ලි දුන්නට වැඩක් නැහැ. මොකද ඔයා ගැන ලේඛන ගත වෙලා තින්නේ නගර සභාවේ. මෙයා මෙන්න මේ තැන මෙන්න මෙච්චර කාලයක් වැඩ කරලා තිනවා. මෙයාට මෙච්චර මුදලක් ගෙවලා තියෙනවා කියලා. එතකොට ඔයාට ආයිත් එනවා ටැක්ස් එනවා. ටැක්ස් වැඩි වෙලා එනවා. මොකද ඔයා වැඩ කරපු පෑ ගාණ වැඩි. එතකොට ඔයාගේ අවුරුද්දේ ආදායම වැඩි වෙනවා. එතකොට ඔයාගේ ටැක්ස් එක වැඩි වෙලා එනවා. ඒකින්ද මේ අතට සල්ලි දෙන ජොබ් එකක වුණත් අවුරුද්දේ අන්තිමට ඔයාගේ විස්තර නගර සභාවට යවන්නේ නැති ජොබ් එකක් වෙන්න ඕන මේ අතට සල්ලි දෙන ජොබ් එක වුණා. එතකොට මේ අතට සල්ලි දෙන ජොබ් වල වුණත් පොඩි අවදානමක් තියෙනවා. මොකද ඒගොල්ලෝ අතට සල්ලි දුන්නට සමහර පාර්ට් ටයිම් ජොබ් කරන තැන් වලින් කරන්නේ ඒගොල්ලෝ මෙන්න මෙයාට මෙච්චර ගාණක් දුන්නා කියලා අවුරුද්දේ අන්තිමට ආදායම් යවනවා. මොකද දැන් ඒකේ තව පැත්තක් තියෙනවා. එහෙම ආදායම් යවුවේ නැතොත් ඒගොල්ලන්ගේ ඒ කම්පැනි එකට වදින ටැක්ස් එක වැඩි වෙනවා. එතකොට ඒගොල්ලෝ වියදම් පෙන්නන්න ඕනේ. අපි මෙච්චර මුදලක් මේක වැඩ කරන කට්ටියට වියදම් කරා කියලා වියදම් පෙන්නන්න ඕනේ. ඒ වියදම් පෙන්නන්න තමයි ඒගොල්ලෝ ඒ විදිහට මෙන්න මෙච්චර මුදලක් අපි මෙන්න මේ සේවකයට ලබා දුන්නා කියලා යවන්නේ. අන්න ඒකත් ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ ජපානයේ අතට සල්ලි දෙන ජොබ් හොයාගන්නකොට. ඕගොල්ලෝ මේ ලැන්ග්වේජ් ස්කූල් වලින් ජපානට ඉගෙන ගන්න එනකොට මෙන්න මේ ගැන මෙන්න මේ මං කියපු දේවල් ගැන ඔලිවි තියාගන්න ඕනේ. ඕගොල්ලන්ට නීත්‍යානුකූලව වැඩ කරන්න පුළුවන් මෙන්න මේ වගේ කාලයක් සහ හොයාට හොයන්න පුළුවන් මෙන්න මේ වගේ මුදලක්. ඒ වගේම ඔය ජොබ් දෙකක් කරන එක ඒක කරන අය ඉන්නෝ. ජොබ් දෙක නෙමෙයි ජොබ් 3 4 කරන කට්ටිය ඉන්නෝ. එහෙම කරන්නත් පුළුවන්. එතකොට ඔගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ ඉල්ලීගලි පැය 28ට වඩා වැඩියෙන් වැඩ කරොත් එහෙම ඒක බලපාන්නේ වාගේ වීසා එක දික් කරගන්නකොට. වීසා එක ඒගොල්ලෝ දික් කරලා දෙන්නේ ඔගොල්ලන්ට. සාමාන්‍ය ජපානි කට්ටිය කියන කයරු ගහනවායි කියලා. කයරු ගහනවායි කියලා කියන්නේ වීසා එකක් කියලා. ඒ කියන්නේ වීසා එක රිජෙක්ට් කරලා ඕගොල්ලන්ව නැවත ආපසු ලංකාවට හරවා යවන්න තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. ඕගොල්ලන්ට වීසා දෙන්නේ නැහැ ජපානය තුල රැඳී සිටින්න. ඒකින්ද ලක්ෂ ගාණක් වියදම් කරගෙන ඇවිල්ලා නීතියට පිටින් වැඩ කරොත් ඕගොල්ලන්ට වීසා නැතුව නැවත ලංකාවට යන්න සිද්ධ වෙනවා. එහෙම යන්න උන කට්ටිය ඉන්නවා. ඒකින්ද මේ පෑ 28ට වඩා වැඩියෙන් වැඩ කරනකොට ඒක පරිස්සමෙන් යුතුව කරන්න ඕනේ. මොකද ඒක නීත්‍යානුකූල නැති හින්දා. මම මේ ගැන තවත් විස්තර කරලා ලැන්ග්වේජ් ස්කූල් වලට ස්ටුඩන්ට් වීසා වලින් එන්නේ කොහොමද, ඒවට ડોකියුමන්ට්ස් හදන්නේ කොහොමද කියලා ඕගලන්ට පැහැදිලි කරලා දෙන්නම් වෙන වීඩියෝ එකකින්. ඒකත් ඕන කට්ටිය ඉන්නවනම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. හොඳයි. ඊළඟට තියෙන මේ වීසා කැටගරි ටික තමයි ෆැමිලි රිලේටඩ් වීසා කියන එක. මෙතෙන්දි වෙන්නේ ජපානය තුල ඔබට ඇති අයිතිය හා තරාතිරම් මත ලබා දෙන වීසා තමයි මේවා. මේ ෆැමිලි රිලේටඩ් වීසා කියලා කියන්නේ. මෙතන පළවෙනි එක තියෙනවා ස්පවුස් ඕ චිල්ඩ්‍රන් ඔෆ් ජපනීස් නේෂන් කියලා. ඒ කියන්නේ ඔබගේ සහකරු හෝ සහකාරිය ජපාන් ජාතිකයෙක් නම් ඒ වෙනුවෙන් ලබා දෙන වීසා එක. ඊළඟට තියෙනවා ලොง ටර්ම් රෙසිඩන්ට් වීසා. ඊළඟට තියෙනවා පර්මනන්ට් රෙසිඩන්ට් වීසා. මේ පර්මනන්ට් රෙසිඩන්ට් වීසා ගැනත් මම වෙනම වීඩියෝ එකක් කරලා පැහැදිලි කරලා දෙන්නම්. ඊළඟට තියෙනවා ස්පවුස් ඕ චයිල්ඩ් ඔෆ් පර්මනන්ට් රෙසිඩන්ට් කියලා තියෙනවා. ඒ කියන්නේ පර්මනන්ට් රෙසිඩන්ට් වීසා එකක් තියෙන කෙනෙක්ගේ සහකරු හෝ සහකාරිය සහ ළමයා වෙනුවෙන් ලබා දෙන වීසා ගැන තමයි ඊළඟට තියෙන්නේ. මම මේවා ගැන මේ ෆැමිලි රිලේටඩ් වීසා ගැන වෙනම් වීඩියෝ එකක් කරලා ඕගලන්ට පැහැදිලි කරලා දෙන්නම්. මොකද මේ channel එකට එකතු වෙලා ඉන්න ගොඩාක් කට්ටිය අහන්නේ ස්ටුඩන්ට් වීසා වලින් කොහොමද ජපානයට එන්නේ සහ ඩිපෙන්ඩන්ට් වීසා වලින් කොහොමද ජපානයට එන්නේ වගේ දේවල්. ඒකින්ද මම මෙන්න මේ ෆැමිලි රිලේටඩ් වීසා ගැන වෙනම් වීඩියෝ එකක් කරලා ඒ ටිකත් වෙනම ඕගලන්ට පැහැදිලි කරලා දෙන්නම්. හොඳයි. දැනටමත් මේ වීඩියෝ එක පොඩ්ඩක් දිග වැඩි හින්දා මම ඊළඟ වීඩියෝ මාලාවෙන් මෙන්න මේ ටික පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ජපානයේ ස්ටුඩන්ට් වීසා වලින් එන්නේ කොහොමද සහ ඒ ડોකියුමන්ට්ස් හදාගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ජපානයට ඇවිල්ලා ආ ස්ටුඩන්ට් වීසා වලින් ඇවිල්ලා ජපානයේ ඒ අධ්‍යාපන කටයුතු ඉවර කරාට පස්සේ කොහොමද ජොබ් එකක් හොයාගන්නේ කියලා තව වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට ජපානයේ බැචලර්ස් මාස්ටර්ස් සහ PhD ඉවර කරපු අයට හයි ස්කිල් ප්‍රොෆෙෂනල් වීසාකට කොහොමද මාරු වෙන්නේ කියලා මගේ අත්දැකීම ඔයගලන්ට බෙදා ගන්න මම තව වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම ස්පෙસિෆයිඩ් ස්කිල් වීසක් කියන්නේ මොකද්ද? ඒකට කොහොමද ඇප්ලයි කරන්නේ? ඒක ගැන විස්තර ටිකකුත් මම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මම ඊළඟ වීඩියෝ මාලාවෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ වීඩියෝ එක දැනටමත් දිග වැඩි. මම මේකෙත් මම ජොබ් එක කොහොමද හොයාගත්තේ කියන එකත් මම පැහැදිලි කරන්න හිටියේ. නමුත් මම මේ වීඩියෝ එකේ පළවෙනි කොටස හැටියට ජපානයේ එන්න පුළුවන් ක්‍රමවල පළවෙනි කොටස වීසා වර්ග ගැන තමයි මම මෙතෙන්දි පැහැදිලි කරේ. ඊළඟට මම මේ වර්කින් වීසා ගැන පැහැදිලි කරද්දී මම කිව්වා මොකක් හරි ඩිග්‍රී එකක් තියෙනවා, ඊට පස්සේ එහෙම නැත්නම් මොකක් හරි තැනක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඒක භාවිතා කරලා ඔයාට ජොබ් වීසා එකකට ඇප්ලයි කරන්න පුළුවන් කියලා. එතෙන්දී ඔයගොල්ලෝ තව දැනගත යුතු දෙයක් තමයි ජොබ් වීසා එකකට ඇප්ලයි කරාට පස්සේ ඒ ජොබ් ඉන්ටර්විව් එක ඔයගොල්ලන්ට ෆේස් කරන්න වෙන්නේ ජපාන් වලින්. එතකොට ජපාන් වලින් කමියුනිකේට් කරගන්න හැකියාව ඔයගොල්ලන්ට තියෙන්න ඕනේ. මේ විදිහට ඒගොල්ලොත් එක්ක ජපාන් වලින් කමියුනිකේට් කරගෙන ඒ ජොබ් ඉන්ටර්විව් එක පාස් වුණොත් ඔයගොල්ලන්ට ජොබ් වීසා එකක් ලබා ගන්න පුළුවන්. මෙතෙන්දි මම ඊළඟට පැහැදිලි කරපු මේ අතර සල්ලි දෙන ජොබ් ගැන මම පැහැදිලි කරද්දී මට කියන්න දෙයක් අමතක වුණා. දැන් ඔයා ජපානට ආපු ගමන් මේ විදිහට අතර සල්ලි දෙන ජොබ් එකක් හොයාගන්න ටිකක් අමාරුයි. ඔයා ජපානට ඇවිල්ලා ඔයාට ජපන් භාෂාව හොඳට කතා කරන්න පුළුවන් වුණාට පස්සේ ඔයා වැඩ කරන තැන කට්ටියත් එක්ක කතා බහ කරලා ඒගොල්ලොත් එක්ක මිත්‍රශීලී වෙලා ඔයාගේ මේ ප්‍රශ්න කියලා ඕගොල්ලන්ට මේ සල්ලි දෙන ජොබ් එක, ඒ කියන්නේ පොතට සල්ලි යන ජොබ් එක අතට සල්ලි වැටෙන විදිහට හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක ඔයාගේ පාර්ට් ටයිම් ජොබ් එක කරන තැන එතන ඉන්න සචෝ හරි එතන ඉන්න තෙන්චෝ හරි කවුරු හරි එතන ඉන්නේ ලොක්කත් එක්ක ඔයාගේ තියෙන මිත්‍රශීලී බව, ඊට පස්සේ ඔයාගේ තියෙන විශ්වාසය මත තමයි ඒගොල්ලෝ ඒ වගේ දෙයක් හදලා දෙන්නේ. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ විදිහට මේ අතර සල්ලි දෙන ජොබ් එකක්, එහෙම නැත්නම් අතර සල්ලි දෙන විදිහට මේ ජොබ් එක පරිවර්තනය කරගන්න ඔයාට සාමාන්‍ය මාස 6 සිට අවුරුද්දක් විතර යන්න පුළුවන්. සමහර විට මේ විදිහට අතර සල්ලි දෙන ජොබ් එකක් හම්බු නොවෙන්නත් පුළුවන්. ඒකින්ද ඒව හැම දෙයකටම ඕගොල්ලෝ රෙඩි වෙලා ඉන්න ඕනේ. හොඳයි, මම හිතනවා මේ වීසා ගැන මම කියපු දේවල් ඕගලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. තව මොනා හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මම ඊළඟ වීඩියෝ එක කරනකොට මේ වීඩියෝ එකෙන් අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්නත් මම බලාපොරොත්තු වෙනවා ඊළඟ වීඩියෝ එකේ අන්තිමට. ඒකින්ද ඕගලන්ට මොනා හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම ඕගලන්ට තව මොනා හරි වීසා ගැන දැනගන්න ඕන නම් ඒව ගැනත් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මම ඊළඟට කරන්නේ මේ වීඩියෝ මාලාවක් හදාගෙන යනවා. මේ ජපානට එන්න පුළුවන් ක්‍රම, ඊට පස්සේ ඒ ජපානට ඇවිල්ලා ඉගෙන ගත්තට පස්සේ කොහොමද ජොබ් එකක් හොයාගන්නේ, ඒ පිළිබඳ වීඩියෝ මාලාවක් හදාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි වීඩියෝ බැලුවට. සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න ජපන් පන්තිය සහ ඉසුරුයින් ජපාන් channel එක. ඒ වගේම ඕගලන්ට එකතු වෙන්න පුළුවන් අපේ Facebook group එක ජපන් පන්තිය සහ like කරන්න අපේ Facebook page එක ජපන් පන්තිය. ඔගලන්ට ජපානයේ තවත් තොරතුරු දැනගන්න ඕන ඉසුරුයින් ජපාන් channel එකත් එක්කත් එකතු වෙන්න. ඒ ඉසුරුයින් ජපාන් Facebook page එකත් එක්කත් ඔයගලන්ට එකතු වෙන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේ අධ්‍යාපනික වීඩියෝ එකකින් අපි නැවත හමු යමු. ගිහින් එන්නම්.